ලංකාදීපපුවත්පති කියන කතාවක් මේ අගමැතිතුමිය සම්බන්ධයෙන් වෙන කතාවක් එතුමිය සම්බන්ධයි කියන්නේ මේ පහුගිය කාලේ 2023 අවුරුද්දේදී පොල්දුව මංසන්ධියේ පැවති විරෝධතාවකට මේ ජල ප්‍රහාරය වගේම මේ පහර දීම් ඇතුළු සිදුවීම් වාර්තා වුණා මේ තුලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියන කතාවත් එක්කම දැන් මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් විභාග වෙනවා අද ලංකාදීප පුවත්පත කියනවා මේ සම්බන්ධයෙන් සාමකාමී විරෝධතාවලට ජල ප්‍රහාර එල්ල කරලා දේශබන්දු ටෙරෙහි අගමැති හරිනිගේ පෙත්සම කැඳවයි කියලා මේ විදිහට ලංකාදීප පුවත්පත කියන රංජන් කටුගම්පොළ ලියන්නේ ජාතික ජන බලවේගයේ කාන්තාවන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේදී පසුගිය වසරේ පැවැත්වූ සාමකාමී විරෝධතාවට පහර දීමෙන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළයි කියමින් මේ හිටපු වැඩබලන පොලිස්පති දේශබදු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 30 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ දින නියම කළා කියලා ලංකාදීප පුවත්පත ඒ විදිහට තොරතුරු වාර්තා කරනවා මේ පුවතම අද ඩේලි මිර පුවත්පතත් වාර්තා කරනවා මේ විදිහට ඩේලි මිර කියන්නේ හරිනිස් FR petition over protest attack to be heard on January 30th විශේෂයෙන්ම ජනවාරි 30 වනදා මේ සම්බන්ධයෙන් නඩු කටයුත්ත සිදු වෙනවා කියන කතාව දෙලි මිර පුවත්පත කියනවා about 150 to 200 members of the women's wing of ජාතික ජන බලවේගය had attended the protest විශේෂම ජාතික ජන බලවේගයේ මේ කාන්තා පවුර නැත්නම් කාන්තා බලය නියෝජනය කරන 150ක් 200ක් අතර පිරිසක් මේ විරෝධතාවට සහභාගී වුණා ඔවුන් සාමකාමීව මේ විරෝධතාවේ නිරත වුණේ හැබැයි ඔවුන්ට පහර දීමට පොලිසිය කටයුතු කළා කියලා සහ ඒට අනුදුන්නා කියන කතාවත් එක්කම තමයි මේ දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිතුමාට සමවෙන්නේ මේ හිටපු පොලිස්පතිතුමාට එරෙහිව ඒ විදිහට මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ ඒතුමන් සම්බන්ධයෙන් වෙන නඩු කටයුත්තේ විදිහට තොරතුරු වාර්තා කරනවා අද දවසේ ඩේලි මිර පුවත්පත